ඉතින් අයර්ලන්තයේදී බස් එක යනකොට විහිදුමඩු කරගන්න විදියක් නම් ඉතින් ලීප් කාඩ් තමයි. හෙලෝ යනුනි ඉතින් කොහමද? ඉතින් මට අද හිතුණා අයර්ලන්තයේ බස් එක යන විදිය ගැන පොඩි වීඩියෝයක් කරන්න. මේ වීඩියෝ එක අයර්ලන්තයේ අලුතෙන් එන අයට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් පොඩිම පොඩි හැදියාක් ගැනීමයි කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා හිතන්නකෝ ඔයාලා මේ ලංකඩ යනවයි කියලා. එහෙම වුණොත් ඔයාට මේ ඩ්‍රයිවර්ට කියලා මේක ඩ්‍රයිවර් ගාවින් ටැප් කරගයි. එහෙම වුණොත් කැපෙන්නේ යුරෝ 1.60යි. ඉතින් ඔයාලා මෙතනින් ටැප් කරොත් මේකෙන් යුරෝ 2ක් කැපෙනවා. ඉතින් මේකේ ගණන් කාඩ් එකේ වර්ගයන් වෙනස් වෙනවා. ඉතින් මං කොහෙ ගියත් මෙන්න මේ ෂීට් එක යන තමයි ගොඩක්ම කැමති. ඔයාලා මෙහෙදි බස් එක යනවා නම් ඔයාලට කෑෂ් වෙනුවට මෙහෙදි නෝට්ස් පාවිච්චි කරන්න බෑ. කොයින්ස් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මොන රටේ ජීවත් වුණත් ඉතින් විදේ මඩු කරගන්න විදියන්නේ කල්පනා කරන්නේ. ඉතින් අයර්ලන්තයේ ජීවත් වෙනවා නම් විදේ මඩු කරගන්න බස් එක යනකොට ඉතින් මෙන්න මේ ලීප් කාඩ් එක පාවිච්චි කරන්න ඕන. ඉතින් තියෙනවා බස් එක යනවා නම් ගෙවන්න ඕන ගාණ ලීප් කාඩ් එකේ කෑෂ් අතරයි තියෙන වෙනස. ඉතින් සත ගාණක වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් ලීප් කාඩ්ුත් වර්ග ගාණක් තියෙනවා. ඉතින් පොඩිම අයට වෙනමයි ඊට පස්සේ ඇඩල්ට්ට වෙනමයි. කලින් අවුරුදු වලට වඩා කාඩ් දෙකක් මේ අවුරුද්දේ ඇඩ් කරලා තියෙනවා. චයිල්ඩ් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා වයස 16ත් 18ත් අතර. ඒ වගේම තමයි යන් ඇඩල්ට් කාඩ් එක. ඒක ඇවිල්ලා තියෙනවා 19ත් 25ත් අතර. ඒ කාඩ් එක කලින් තිබුණේ 19ත් 23ත් අතර වයස. ඒ කාඩ් එක ආවෙත් කී අවුරුද්දේ තමයි. ඉතින් මට ඒකට ඇප්ලයි කරන්න බැරි වුණා. මොකද මට එතකොටත් වයස 23ක් වෙලා ඉවරයි. ඔයාලට මෙතනදී නෝමල් ඇඩල්ට් කාඩ් එකක් ගන්න නම් ID එකක් හරි පාස්පෝට් එකක්වත් ඕනේ නැහැ. ඉතින් මේ කියන වයස් පරතර තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ID එකක් පෙන්වන්න ඕන. ඔයාලට මේ කාඩ් එකක් ඔන්ලයින් වුණත් ඇප්ලයි කරත හැකි. නැත්තම් ඩබ්ලින් වලින් ගන්නව නම් මෙන්න මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කාඩ් එක පාවිච්චි කරන්න ඕන විශේෂම හේතුව තමයි ඔයාලා දවසම කොහේ ඇවිද්දත් මේ ඩබ්ලින් නවට ඔයාලගෙන් කැපෙන්නේ දවසටම යුරෝ 5.60යි. අනිත් විශේෂම දේ තමයි විනාඩි 90ක් ඇතුළත ඔයා බස් 10ක ගියා ඩබ්ලින් නවට ඔයාගෙන් කැපෙන්නේ මුලින් ටැප් කරන යුරෝ 2 විතරයි. ඉතින් ඔයාලා සතියෙම ඇවිදිනවනම් ඔයාලගෙන් කැපෙන්නේ සතියටම යුරෝ 22යි. ඉතින් මේ ලීප් කාඩ් පාවිච්චි කරන අය විතරයි මේක. චයිල්ඩ් කෙනෙක්ගෙන් 65ක් ඊට පස්සේ යංග ඇඩල්ට් කෙනෙක්ගෙන් යුරෝ 1ක් ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් යුරෝ 1ක් ඊට පස්සේ නෝමල් ඇඩල්ට් කාඩ් පාවිච්චි කරන අයගෙන් යුරෝ 2ක් වගේ කැපෙනවා. ඉතින් මං අර කිව්ව යන් ඇඩල්ට් කාඩ් එක ආවේ ගිය අවුරුද්දේද කොහෙද මට මතක විදියට නැත්නම් ඊට කලින් අවුරුද්දේ මට හිතේ මතක නැහැ. කොහොම හරි එතකොට මට වයස 23 සම්පූර්ණ වෙලා ඉවරයි. ඒක නිසා මට ඒකට ඇප්ලයි කරන්න බැරුණා. මං හිතුවා ඇත්තටම මං අවාසනාවන්තද කියලා. ඊට පස්සේ මේ අවුරුද්ද බලනකොට ඒක 19ත් 25ත් අතර වයස ගන්න තියෙනවා. ඉතින් දැන් එකට මට ඇප්ලයි කරත හැකි. මම මේ අද කතා කරන ප්‍රයිස් සිටි එකක අවට ඇවිදින අය විතරයි. ඉතින් වල ඩබ්ලින් හිටියත් කෝක් හිටියත් ගොල්වේ හිටියත් මේ ප්‍රයිස් මත තමයි යන්නේ. දැන් උදාහරණයකට ඔයාලා හිතුවොත් ඩබ්ලින් නම් කෝක් යන යුරෝ 9ක්ද කොහෙද තමයි අඩුම. ඉතින් එතකොට ගණන් වෙනස් වෙනවා. ඉතින් ඩබ්ලින් නම් වෙන කන්ටි එකකට යන්න වෙනම ගාණක් යනවා. තවත් දෙයක් තියෙනවා. ඔයාලා හිතන්නකෝ ඔයාලගේ වයස පේන්නේ නැහැ කියලා චයිල්ඩ් කෙනෙක් වගේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් චයිල්ඩ් කාඩ් එකක් වගේ හරිවාගෙන ඒක යූස් කරන්න. ඉතින් එතකොට කැපෙන්නේ යුරෝ 65යි. ඉතින් අහු වුණොත් මොකක් හරි බොරුවක් ගහන්න පුළුවන්. ඒ වගේ මේ බස් නවත්තන්න ඉතින් හෝල්ටලු විතරයි. ඉතින් අපේ ගම්වල වගේ අපි කියන තැනින් නවත්තන්නේ නැහැ. ඉතින් තව දෙයක්. ඉතින් ඔයාලා හිතන්නකෝ ඔයාලා බස් එකේ අනවශ්‍ය දේවල් කරනවා කියලා කෑ ගහලා බස් එකට ගහලා ඒ වගේ මොකක් හරි. ඉතින් ඩ්‍රයිවර් ඇවිල්ලා ඔයාලා එළියට දානවා. ඉතින් ඒක නිසා බස් එක හරියට යන්න. ඉතින් මේ කාඩ් එක ටොප් අප් කරන්නත් ඕනේ. ඔයාලට පුළුවන් TFI ලීප් කාඩ් ඇප් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ෂොප් එකකින් වුණත් පුළුවන්. ළඟදිම දවසක මේ වගේ බයික් එකක් රෙන්ට් කරන්නේ කොහමද? ඉතින් කීයක් ගෙවන්න ඕනද? ඊට පස්සේ ඉතින් වටයක් ගිහින් බලමු මේ බයික් එකේ. ඉතින් මම මේ කිව්ව හැම දෙයක්ම ඔය යන තැන අනුව ඒ වගේම පාවිච්චි කරන කාඩ් ටයිප් එක අනුව වෙනස් වෙනවා. ඉතින් අපි ඔය ෆලෝ කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අයර්ලන්තයේ තවත් ලස්සන දවසක හමු වෙමු. සුබ දවසක් කියනවා.